සද් ධර්මශ්්‍රාවක සැදහවත් කාරුණික පින්නතුන බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ. තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වෑන් පිළිබඳව, අසීමිට දයාවිෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාල ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවේ පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවායිති භවයකින් සැනසෙන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරසාගරයෙන් එතරවෙඩ මේ උතුම් සද්ධර්ම දානානි සංසේ හේතු වාසනාවේ වා කියෙන ප්‍රාර්ථනාව ඇටුව සැදැහැවත් පින්නතුනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ම යොදාගන්න කල්පනා කළේ දම්ම පදපාලියයේ සඳහන් වෙන භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල තවත් උතුම් ගාතාරතනය. ගාථරත්තනය අප භාගිතන් වහන්සේ දේශනා කොට වදාලි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමස වු කාරණාවක් පදනම් කරගෙන මේ ගාථරථනෙන් විශේෂයෙන් භාගිතුන් වහන්සේ මේ ඇලීම් බැඳීම රතිය ක මෙ මේ ධර්මතාාවය සත්ත්යාගේ මෙලොව ජීවිතයට කොයි තරම් බලපෑම් කරනවද ජවිතයට කොයි තරම් බලපෑම් කරනවද කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරමින් මේ උදාරතර ගාථරථනය දේශනා කොට වදාලා. රතියා ජායති සෝකෝ රතියා ජායති බයන් රතියා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයන් මේ ගාථරථනය සරල්ු තේරුම තමයි ඇලීම හේතුවෙන් ශෝකය උපදින බවත් ඇලීම් හේතුකොටගෙන බය උපදින බවත්. ඇලීමෙන් මිදුන කෙනාට ශෝකයක් නැති බවත් ඇලීමෙන් මිඳන කෙනාට බයක් නැති බවත් භාගිතුන් වහසේ දේශනා කොට වදාළ. පිනතුන මේවිදී ගාථ රථනයක් අපේ භාගිතුන් වහස දේශනා කරන්න හේතුනේ මොන කාරණාව නිසාද කියන කාරණාව ටිකක් කෙටියෙන් අපි සාකච්ඡා කරගත්තත් අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩඉන්න දවසක භාගිතුන් වහන්සේ පිණිසිඟා වඩින වෙලාවේ විශාලා මහනුවර එදා ලික්්ෂවීන්ගේ උත්සවයක් තිබුණ ආගේ උත්සවයට සහභාගි වෙන්ඩ නොෙක් නොයෙක් විවිධ වර්ණ ඇඳුම් ඇඳගෙන මේ ලිච්චවින් මාර්ගයේ දිගේ ගමන් කරනවා. උත්සව භූමිය දක්වා. බුදුරජාණන් වහන්සේ ඒක දැකලා භික්‍ෂුන් වහන්සල දේශනා කළා මහනෙන තෞතිසා වැසි දෙවියෝ දැකල නැත්තං. ර ලිච්චවීන් දිහා බලන්න කියලා. ඒන්නේ පිනතින ලිච්චවීන් කියල කියන්නේ ඒ තරම්ම ලස්සන පිරිසක්. පුදුමාකාර චවිවර්ණයක් එඒ අයට තිබුණා. හරි අපූරු රූප සෞන්දර්රයක් තිබුණා. සසර බොහෝ පින් කරගත්ත මහපින් ඇති පිරිසක්. එති මේ ලිච්චවන් දෙවවරුවාගේ හරියට මෙිහිබට දෙවී හොවාගේ. ලිච්චවීන්ගේ රාජ්‍යත් එහෙමන විශාලා මහනුවර හරියට මෙිහිබට දෙව්රාජයක් වගේ දෙව් තලයක් වගේ. එ තරම්ම විචිතරයි. තරම්ම සුන්දරයි එති මේ දෙවෝ වගේ මේ නිච්චවීන් දිහා බලන්න කියල කියනවා. පිනතරල ලච්චවීන් මෙහෙම උයන් කෙලියට පිටත් වෙලා යනකොට මේ උත්සවේයට යනකොට මේගොල්ලො එක වශ්‍යාවකුත් අරංගිය හැබැතින් උයනට ගිහිල්ල මේ වයිශ්‍යාව නිසා බොහෝම ගැටු මැතිකර ගත්තා තැන කොටා ගත්තා තුවාල කර ගත්තා මේ උත්සෝ භූමිය තනිකර එකම ලේ විලක් වගේ වනා වෙච්ච ලිච්චවරු බෙවිධ විවිද වූ ආධාරක මත තියාගෙන බෙදකන් කරන් අරගෙන ගියා. භික්‍ෂූන් වහන්සේලා ලොවතුරා බුදුරජාණන් වහන්සෙත් එක්ක දංවලඳලා නිමා කරලා ආය මාර්ගයට අවතීරණ වෙලා එනකොට තමයි දැක්කේ අ උදේ දෙවිවරු වගේ හිටපු ලිච්ෂවෙන් එකිනෙකා එක ආධාරක මතතියාගෙන දැන් ඔොස්ෝගෙන ය ප්‍රතිකාර කරන්න ඒවෙලාව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ලා විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සට කියනවා ස්වාමීණේ උදේ මේ තරන් සුන්දරව හිටපුු දෙවියෝ වගේ මිනිස්සුනේද දැම් මේ විදිහට මේ කපාගන කොටාගෙන දු මුගුරුඩ යාගෙනම අරගෙන යන්නේ කියලා අපි භාගිතන් වහන්සේ ඒවෙලා සඳහන් කලා මහනෙනි ශෝකයක් හෝ බයක්හෝ ඇනකොටා ගැනීමක් හෝ ගෙලවලලා ගැනීමක් හෝ වස විස කෑමක් හෝ යමෙක් තුළ වන්නේ නම් දෙයක් වීමට ප්‍රධහන හේතු සංසාධික සත්ව සංස්කාරයන් කෙරෙහි නොමනා ඇලීම නිසායයි වදාරා අපි භාගිතුන් වහස අරාපී මුලින් මාතෘුකාරගත්ත ගාථරථනය දේශනාකොට වදාලා. මොකද භාගිතු වහස මේ ප්‍රකාශ කරන්නේ. මේ ඇලීම් ගැටීම් හේතු කරගෙන මේ ජීවිතය කොයි තරම් කරගන්නද ජීවිතය කොයි තරම් පාඩු කරගන්නවාද ඇලීමක් නිසා බැඳීමක් නිසා මතු සංසාරික ජීවිත කෝටි ගණන් විනාශ කරගන්නවා ඒ කාරණාව අපිටිකක් සාකච්ඡා කරමු පින්නතුන භාගිත වහසේ දේශනා කළා අර කාරණාව උපද නම් කරගෙන රතියා ජායති සෝකෝ කද මේ රතිය කියල කියන්නේ රතිය කියල කියන කැමැත්ත ත ඇලීම බැඳීම මෙන මේ වචනවලින් හඳුන්වන්ඩ පුළුවන් රතිය කියන කාරණාව රතියා ජායතී සෝකු යම්තැනක රතිය සහිත නම් එතන තියෙනව දුක එමනතන් ශෝකය රතියා ජායතී භයන් යම්තැනක රතිය තියෙනවා නම් එතන බයත් තියෙනවා. රතියා විප්පා මුත්තස්ස යම්තැනක රතිය නැද්ද නත්තිසෝකෝ එතන සෝකය නෑ කුතෝ භයන් එතන බය නෑ මේක තමයි ග ගාථ රතනය සරල් තේරුම රතියා කිය කිය ඇලීමටන පිනතුන මෙතන සඳහන් කළේ ඇලීම නිසා ශෝක උපදී රතියා ජායිතී සෝකෝ දෙතකොට මේ ඇලි මනිසා ශෝක යඋපදී කියලකිීවී ඇලීම බැඳීම ඕන එකක් ඔබ හිතන් එදිනෙදා ජීවිතේ යම් වස්තුවකට ඩිපුර කමැත්ත දක්වනවද එදිනදා ජීවිතයේ යම් පුද්ගලයකුට තැනැත්තෙකුට තැනැත්තියකට ඔබ වැඩිපුර කැමැත්තක් දක්වනවද එමල සතෙකුට සව්පාාවකුට වැඩි කැමැත්තක් දක්වනවද පුරුෂයකුට ස්ත්‍රයකට යම් කැමැත්තක් දක්වනවාද අන්න එවන් අයට කරදරයක් දුකක් පීටාවක් කම්කටුල්ලක් ඇතිවුණ දවසට අපිට වැඩියෙන් දුක හිතෙනවා අපි වැඩියෙන් තැවෙනවා ඒ අගේ දුක නැති කරගන්න ඒ අගේ කරදරයේ නැති කරන්න අපි වැඩි වැඩියෙන් යෙදෙනවා අපේ කාලෙ නාස්තිකරනවා අපි වැඩි වැඩියෙන් සල්ලි මිලබුදල් වියදන් කරනවා යම් කෙනෙක් පිළිබඳ වැඩි කැප කිරීමක් කරනවනම් යම් මෙහෙවරක් කරන වනං පිනතුනී එතන තියනව ඇලීම් කියන ධර්මතාවය. හඳුනාගන්ඩ හරි පහසුීමක යමක් පිළිබඳව වැඩියෙන් යෙ දෙෙනවනම් එතන්ට වැඩියෙන් ඇල්මක්ති. ආංගේ ඇල්ම ශෝකයක් ගින්නක් බවට පත්වෙනවා ඒ වස්තුව ක්‍රමාණුකූලෝ මට අහිමි වෙනවා කියල තේරෙනකොට. මගෙන් ඇත්තෙනවා කියල තේරෙනකොට. මගෙන් ගිලිහෙනවා කියල තේරෙනකොට මට ලොකු දුකක් අනගාටුවක් පීඩනයක් ඒ තුළ උපදින්න පටන්ගන්නවා. අනඒක නිසා භාගිතුන් වහසේ දේශනා කළා රතියා ජායිති සෝකූ බැඳීම තුළතියෙන්නේ පුදුමා කාර දුකක් පිනතිර මේ කාරණාවතා විස්තර කරන්නේ මෙලෝකේ දරුණු බැඳීම් කොයි තරන්ද කියලා දරුණු බැඳීම අපි මේ සසර බොහෝ අසරණ තැනකට ගෙනියන්න පුළුවන් අපේ තිට යමු සාකච්ඡා කරන්න තව්ටිකකින් රාතියා ජායතී බයන් යම් කෙනෙක් ළඟ මේ රතිය තියෙනවා නම් ඇලීම තියෙනවනම් දෙතන හටගන්න බයක් ඇයි රතියළඟ බය තියෙන්නේ රතියළඟ බයතියෙන වෙනකාරණාවක් නිසා නෙමෙයි තමන් කැමති වස්තුූ තව කෙනෙක් පැහැර ගැනී කියලා පුදු මාආකාර බයක් උපදිනවා පුදුමාකාර දුකක් උපදිනවා. පුදුමාකාර දවේශයක් උපදිනවා. නිකං හිතන්ඩ තමන් ප්‍රියකරන කෙනෙක් ප්‍රේම කරන කෙනෙක් එහෙම ඇත්තන් මතු දවසක සම්බන්ධ තාවයක් ගොඩනගා ගණ්ඩ යම් කෙනෙක් එක බලාපොරොත්තුවක් අදහසක් තියාගෙන ඉන්නව නං. මට කලින් වෙන කෙනෙක් ඒ අවස්ථාව අරගන්නම් ඒ සම්බන්ධතාවේ ගොඩ නැගිලනම් ඒ කාරණාව සම්බන්ධයෙන් අපිට උපදින්නේෙ හැම මොහොතකම දුකක්නි මට ඔහු අහිමි වුුණා මට ඇයාහිමි වුනාා කියන කාරණාවෙන් අපිට දුකවපදින්ද පටන්ගන්නවා. සමාර වෙලාවට කාලයක් මගෙත්ත එක බැඳිල හිටපු අය ලෙංගතු වෙලා හිටපු අය කිසිම හේතුවක් කාරණාවක් මටත් නොකියම මවත් හැරල ගිහිල්ලතා වෙනත් කෙනෙක් එ සම්බන්ධකම් පවත්වෙනවා බැඳීම් ඇතිකරගෙන ජීවත් වෙනවා අන්නව මොහොතට මට ඔවුන් සම්බන්ධයෙන් උපදින්නේ පුදුමාකාර දේශයක් ලිකං හිතල බලට අගේ දවේශය මොහතක් මොහොතක් පාසා බුරපුුරා බුර පුුරා නැගෙනවා දුක පදරම් කරගත්ත දේශයක් තියෙන්නේ ඇය එහෙමනත්තන් ඔොහු මගෙත් එක කරපු දේවල් මගෙත් එක කියපු දේවල් මං එක වැඩකරපු හැටි අපි එක සමීපවෙච්චිය හැඩි සිනහවෙ වී කතා කරපු හැටි මෙ සියලුම දේවල් හරිට නිකං චිත්‍රපටි දර්ශන පේනවා අවගේ හිතේ නැගි ැගී මෙැවි මෙවී පේන්න පටන් ගවා එම දකිින්ද දකිට පෙනෙන්් පෙනෙන්ට දුක වෙඩී. ඊට පස්සේ ඒ දුක පරිවර්තනය වඩ පටන් ගන්නා වෛරකට අං වෛරයේ දිගටම පවතිනයිට පස්ස. දම එකක්වොත් හොඳ දේවල් නෙම. අර වෛරයේ නිසා කවදාවත් ජීවිතය කරන්ඩ හිතාපු නැති දේවල් කරන්න හිතෙනවා කාලයක් තමන් ලෙංගතු වෙලා හිටපු කෙනාට පෙහියෙන් ඇනල මරණ්ඩ තරං සාහසික වෙනවා කඩුවෙන් ඇනල මරන්ඩ තරං සාහසික වෙනවා ගිනිතියල මරන්ඩ තරං සාහසික වෙනවා ඒමනැත්තන් කෙලසලා දාණ්ඩ තරං සාහසික වෙනවා මෙන්න මේවාගේ මොනෝ හරි අපරාධයක් කරනවා. එ අපරාධී අන්තිමක් තියෙන්නේ බයි හිරේ වැටයිද. එමත වෙන කරදරුවට මුණ පාණ්ඩ වෙයිද. තමන්ට කොයිකොයි ආකාරයෙන් පීඩා එළැඹෙයිද. කවුරු මොනව නොකියයිද. මේවාගේ ප්‍රශ්න ගොඩක් ඔස්සේ ඔහුට ඊට පස්සේ ගේදර පවා අතහැරල දාල සැඟ විලායින්ද සිද්ධ වෙනවා බය සැඟලා ඉන්නවා අහිරේ විලංගී වැටයි කියලා අවුරුදු ගනන් සැඟ විලා ඉඳල එලියට ආාවත් ඔ වැඩි කල් යන්න ඇතු ආපහු සැරයක් හිරේ විලගී වැටිනවා එක නිසා අපි හැම වෙලාම පිනතිනි කල්පනා කරන්නඩෝනේ මෙන්න මේ ඇලිමයි බැඳීමයි කියන්න ධර්මතාවේ හැමදාම අපි ව්දුකට පත්කරපයකම කලා මේ තරං කාලයක් මේ සංසාර අපිව ඇවිද්ධවන්ඩ මේ ඇලීමයි බැඳීමයි කියෙන ධර්මතාවය කොයි තරං කටයුතු කළාද අවබෝධය තියෙනපු කෙනා ඒ අවබෝධය මත වැඩ කරනවා අවබෝධයක් නැති කෙනා හැම වෙලා එම ගැටෙන්ට බලනෝ මේ දහම තුළින් සාංසාරික ජීවිතය අවබෝධ කරගත්ත පුද්ගලයා යම් ප්‍රමාණයක් කෙලෙස් කොහොමද කියන කාරණාව දැනගත්ත කෙනා අනවශ්‍ය බැඳී මැති කරගන්නේ නෑ අනවශ්‍ය රැස්කර ගැනී මැතිකරගන්නේ නෑ ප්‍රමාණත්මකව එදිනදා ජීවිත පවත්වන්න ඔහු කටයුතු කරන නිසා භාගිතුන් වහසේ දේශනා කරනව මහනිනි යම් තැනක ඇලීමක් බැඳීමක් තියෙනව නං රාතියක් කැමැත්තක් යම් තැනක තියෙනව නම් එයම් හැමතැනම මේ දුක සහ බය කියන ධර්මතාවයක් තියෙනවා පින්නතුන ලොතුරා බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනකොට අපිට බාහිර කරුණු කොයිතරන් අරගණ්ඩ පැහැදිලි කළාද. බැඳීම මොනතරන් දුකට පත් කරනවද පිනතිනක කාන්තාවක් තමන්ගේ ස්වාවිපුරුෂයාගේ සහෝදරයත් එක්ක අනියම් සම්බන්ධතාවයක් ඇති කරගත්තා. අනියම් සම්බතා සම්බන්ධතාවේ ගොඩනගාගෙන තිබු නැට ඔවුන්ට කැමති විදිහට ඔවුග ජීවිතකාලය ගත කරන්න බාධාවක් තියෙනවා මේ කාන්තාව වි්‍යහක නිසා ඇයට වෙනත් ස්වාම්පුරුෂයකින්වා ඔහ ඉන්න තා කල් අනියම් සැමියාට තමන් කැමැති විදිහට ඇයත් එක කටයුතු කරන්න බැරුවයනවා අනියම් පුරුෂයා කරෙහි දැඩිව බැඳිච්ච මේ කාන්තාව පුුෂයාාට නිතර නිතර යෝජනා කළා මගේ ස්වාමියාවෝ මරන්න කියලා අපි දෙන්නට එකට ඉන්ඩනම් මගේ ස්වාමියාව මරලදාන්ට. නමුත් ඇයදැන් සම්බන්ධතා පවත්වන්නේ ඔොහුගේ සහෝදර ඇත්ත එක්ක ඔහු කියන අයික කරන්න බෑ. ඒ ඉන්න මගේ සහෝදරය කියලා. ඒ සහෝදර ප්‍රේමේමකක් ද පින්නතිනී අර කාන්තාව ත වර්ක් දෙකක් බලපෑම් කරලා කියනකොට ඔහු මරන්ඩ කියලා මගෙත් එෙක් ඉන්ඩෝන නම් ගෙතෙක් ජීවත්ත එෙන් ෝන්නම් ඔොහු රන්්ඩ කියල කියහම සහෝදරකමාමතක වෙනවා. සහෝදරයට වඩා මැගෙත්ත එක ගත කරන ජීවිතය වටිනවා අම්ම තාත්තාත් හරිනවනං බිරිඳගේ වචනවලින් සහෝදරයත් හරින එක මේ ලෝක මොන වැඩක් දෙපන්නතුන. අන්තිමට ඔහු විසින් තමන්ගේම සහෝදරය මරලදානෝ. නමු මරණයට පත්ච්චු පුද්ගලය මැරණ වෙලා වෙ තමන්ගේ බිරිඳ ගැනම හිත හිත මැරුණා. ඒනිසා මැරිලගි හිල්ලා තිරිසං අපා පදුනා තිරිසං අපායි උපදිනවල අවස්ථාවන් වල ගැරඩියෙක් වෙලා ඉපදනා දැම් පින්නතන අර කාන්තාව ගැන අසී මාන්තික බැඳීමක් තිබුණන අරකාලි ගැරඩිය වෙලා හොයාගෙන එන්නෙත් තමන්ගේ පුරාණ ගෙදරමයි ඒ ගෙදරට ඇල්ල කොහෙ ඇරිි බඩගාන වහලට වහල්ට බඩගාල වහල අතරින් එනම වහල යට පැත්තට බාල්කදිගේ පරාලදිගේ මේ ගැඩිය එහාට මෙහර හැසිරෙනවා ආගෙතකොට කිසියම් තැන කර කාන්තාව වාඩි වෙලා ඉන්නවනන් මේ ගැරඩියා උඩින් පරාල්ලදිගේ ඇවිල්ලා අර කාන්තාවගේ ඇඟට වැටිෙනවා ඇඟට වැටිලා ඇයව වෙලා ග්ඩ පටන්ගන්නවා ඉදි මේ වැඩේ නිතරම වෙඩගත්තා කාන්තාවට දැන්ටිකක් සැකයි මේ මැරිච්ච මගේ මනුස්සයාද කියලා ගැරඩයා නිතර නිතර ඇඟට වැටෙනවනි ඇපිළිකුල් කරනවා ඒ නිසා ගැරඩියා මරවලා දැම්ම ගැරඩිය මැරිල ගිහිල්ලා සුනකෙක් වෙලා ඉපදනාා ඒ සුනකයා නැවත නැවත මේ ගෙදර ඉප දෙනවා මේ කාන්තාව යන යන පස්සෙෙන් සුනකයා යනවා මේ සුනකයා ඇය අත් හරින්නෙම නෑ අන්තිමට සුනකයක් මරලලෙන්ම පිනතුනී අන්න ඊට පස්සෙ මේ සුනකයා නැවත වහු පැටියෙක් වෙලා උපදිනවා ඒ ගෙදරමයි මේ කාන්තාව යන යන පස්සෙෙන් වේ වහු පැටියයින්ට පටන් ගන්න. බලන්නකු බැඳීම. අරවෙලාවේ මැරෙනවෙලාවෙ තිබුණ තන්හාව පදනම් කරගෙන තෙරිසං ලෝක ඉපදුනාා. දැන් තිරිසන් ලෝකේඉපදදිලත් ඇය පිළිබඳවෝති විච්ච තන්හාවාඩුවෙන් එනෑ දකිනකොට ආය ආයි තන්හා වර්ධනය කරන්න ආයාය ලෑස්ති වෙනවා. අඟනිසා මේක කරුණක්. දැ බලන් ඔොහු තන්හාාව නිසා, සංෝක එඉප දිලා මොන දුකක් විදිනවද කියලා ඊළඟට පින්නතුනේ මේ රාතිය නැත්තන් තන්හාාව කියල කියන්නේ එක මහපුදුමා කාර බැඳීමත්නේ නිමක් නැති මහ බැඳීම් සමුදාය අන්නේ එක නිසා මේ ලෝකෙ තියෙන ලොකුම බැඳීමත් තන්හාවින් බැඳීමයි ර්භික්ෂූන් වහස පිරිසක් බුදුරජාණන් වහන්සේට සඳහන් කලා ස්වාමීනි භාගිතුන් වහන්සේ පිණඩ පාත වැඩපු වෙලාවේ කල් වෙලා තිබුණ නිසා අපිගේ රජිරුවන්ගේ හිරගෙදර බලන්ට රජිරුවන්ගේ හිරගෙදර බලන්න ගෙහිල්ල අපි සිර මාලිගාව බලල අපි දැක්ක ස්වාමීනයේ මිනිස්සු මාලිගාය විඳින්න එ දුක සමහරු දඩුකදේදාලා සමර වරපටවලින් වෙල සමහරු වරපටවලින් බැඳලා අනේ ස්වාමීණි ඒ බන්ධන ලිහිල් කරගන කවදන නිදහස් බෙන්න්නද කියල මේ සංඝයක් කතා කළා මෙන මේ වෙලාවෙ අපේ භාගගිතුන් වහන්සේ සඳහන් කලා මහණෙන ඕවන් නෙමෙයි බැඳීම් කියල කියන්නේ. ඕ මේ ලෝක සුළු පටුයි. බැඳීම් කියන ජාතිය ෝයිට වඩා හුඟක් බරපතලයි දඩුකඳේ ඉන්න මිනිහ දඩුකඳෙන් ගැලිට පස්සෙ නිදහස් වරපටෙන් බැදලයිඉන්න මිනිහ වරපටෙන් ගැලිවට පසෙ නිදහස් නමුත් මහනිනි ෆරංගරිදී මුතු මැණික් වලට බැඳුන කෙන ස්ත්‍රී පුරුෂයන්ට බැඳුන කෙනා දේපොල ඉඩකඩං යානවාහන වලට බැඳුන කෙන එයා තමයි මේ ලෝක ලොකුම බැඳීම තියෙන පුද්ගලයා. ඒ බැඳී මර බැඳීම් මලට වඩා හරි විශාලයි භාගිතන් හස දශනා කරනවා මහනෙන සියලු බන්ධන සත්වයා දුකට පත් කලා මිසක් මොන බන්ධනය ද සත්ත්වයා සුගතියට අරංගී තල බලන්ට පින්නතින බැඳීමක්ද පිළිය හපතක් කරන බැඳීම් තියෙන්න්නේ කියලා. බැඳෙන්න්න තැන හැමදාම සසර දිගට දිගට ඇවිදන්න වෙනවා මිසක් ගැලවීමක් නිවනක් නැන්නෑ. අනක නිසා දේශනා කරනවා රතියා විප්පමුත්ස් යම් කෙනෙකුට මේ රතිය නැද්ද නත්තිසෝකෝ කුතෝ බයන් එවන් අයට තමයි කියන්නේ මේශෝකය බැඳීම ඇලීම සත්්‍යයා සංසාර අන්තාසරණ තත්වයයටම පත් කළ. අංක නිසා පාගිතු වහස දේශනා කරනවා යමෙක් මේක නැති කර ගන්නවාද. කද පිනතුම ඇලීම බඳීම නැති කරපුගෙන මේ නැති කරපු ගෙන කිය කිය හරි වීරයක් තියෙන් ඕෝන මේ නැති කරන්න ලොකු උනන්දුවක්තියෙන් ඕොන නැති කරන්න නිකන් සරලව සැහැල්ලුවෙන් හිතල බලන්න ඔබේ ජීවිතය ඔබ මොනවර්ද වැඩියීම බැඳි ලයින්න කියලා දදරුවන්ට තු පිටිඩ කඩන් වලටද ගෙවල් දොරවල් වලටද යානවාහනවලටද අපි වැඩියෙන් බැදිච්ච තැන තමයි පෙන්නතන අපි වැඩියෙන් ඉන්නේ සමහර කෙනෙක් කුඹුර මයිෙන්නේ තව කෙනෙක් එලෝලු වවාගන එතැන මයිඉන්නේ මේ මේ බැඳීම වැඩිවිච් තැන සමහර කෙනෙක් ගෙදරටම වෙලා ඉන්නවා. දරුවන්ට බිරිඳට තියෙන බැඳීම් නිසා. සාමාන්‍යෙන් සරලව හිතල බලහම මගේ බැඳීම් කොතනද වැඩිපුර තියන කියල තේරෙනවා. හැබැයි පින්නති සතරාපායෙන් ඉවත්යෙන්න්න කැමති කෙනෙක් සංසාර කෙටි කරගැන්ඩ කැමති කෙනෙක්. එත් තන්හාාව නැති කරගැන්ඩ ඒ කාරණාවමයි නැති කරණ්ඩ ඕනේ. සමහරයි කියනවා ම මස්මාන්සකට හරි කැමති. සහරයි කියනවා තමන් මස්මාන් සනුභාවයට හරි කැමතියි. හැබැයි මම තේරුන් අරන්තියෙනවා ඒ මස්මාන්ස පිළිබඳව මටතියෙන පුදුම තන්හාවක් කියලා. මස්මාන්ස නිසානම් මට තන්හාව උපදින්නේ ම මස්මාස ප්‍රතික්‍ෂේප කරනවා. මං උත්සාහ කරනවා මස් මාන්සේ නිසා උපදින තන්හාාව යට පත් කර ගැන්ට ආං එහෙම වීර්ය වඩනාය හරියට ඉන්නවා තමන්ගේ බැඳීම වැඩීමම්ම තියෙන්නේ කොතනද එතන හොයාගෙන මුලින් මේකත් හරින්න උත්සහ කරනවා එ ප්‍රගුණ කිරීම හරිවටිනවා අන්න ඒක නිසා පින්නතනී මෙ බැඳීම නිසා පුදුමාකාරය දුකක් සහ බයක් ඇති වෙනවා තන්හාය රතියාවි පමුත්තස්ස යම් කෙනෙක් මේ රතියෙන් විිදි ලැනම් ද කෞද රටය විනයි කවද බැඳීමෙන් විදුනායිඒ රතිය බැඳීමෙන් මිදුනු අය කියල කියන්නේ මහර හතන් වහන්සේලාට ඇලුන තැනක් නෑ බැඳුන තැනක් නෑ අද මෙතන හිටියා හරියට කොයි වගේද කුරුල් එෙක්වාගේ නිෙදහස් ජීවිතයක් තියන්නේ මේ ගහේ වහලයිදල ඊනඟ ගහට යනකොට ඒකුරල්ලට මේ ගහන් ගැනියන්ට මුකුත්ම නෑ භික්ෂුවත් ඒ වගේ සරල වඩෝනේ බැඳීම් අඩුඩෝනේ එතකොට තමයි උකට ලි බවින් විදෙන්න්න පුළුවන්. නිසා පිතුන හැම වෙලාවකම අපි උත්සාහ ගත යුත්තේ මේ ලෝකෙන් නතරවෙඩ තියන තැන්ටික විනාස කරලදාන්ට මෙ සංසාරි මෙච්චර කාලයක් සතරාපාය ගිලිගිලි ඔබයි මමයි මේ යන්නේ මෙන මේ ඇලීම නිසානේ මෙන්න මේ බැඳීම නිසාේ භාගිතුන් වහසේ එකයි කරුණු පැහැදිලි කරන්නේ මේ ඇලීම බැඳීම කියන ධර්මතාවය මෙ සංසාරමාව ගොඩක් දුකට පත් කළා යම් කෙනෙක් ඇලීමෙන් නිදහස් වනාද යම් කෙනෙක් බැඳීමෙන් නිදහස් වුනාද ඇලීමෙන් බැඳීමෙන් නිදහස් වන පුද්ගලයා අති උතුම් මහරහතන් වහන්සේ කියන කාරණාව පිස්සරල මතක් කළා ජීවිතය පිළිබඳවත් රහතන් වහන්සේට තන්හාාවක් නෑනේ පින්නතුන නිබ්බානම් පරමන් සුකන් අපි කියන්නේ නිවන නං පරම සැපයයි කියලා. නිර්්බානම් පරමන් සුකං කියල කියන එකයි. එවතුම් නිර්වාණ සැපය අත්පත් කරග්ඩ ශාක්ෂාත් කරගන්්ඩ ට සිෙද්ද වෙනවා මේ ලෝකයේ මංසන්තක වත්චයන සියලු බැඳීමත් අරින්ට යම් දෙයක් යම් පුද්ගලයෙක් යමුපකරණයක් සම්බන්ධයෙන් මට යම් කිසි තියෙනවන තහාාවක් යම් කිසි තන්හාාවක් මට තියෙනවන අනේ තන්හාව සමහර වෙලාවට මගේ ජීවිතය ආත්ම කෝටි ගානක් කවිර කරනවා නිසා පින්නතුනේ තන් හා බව පරික්ෂීනං තමහන් භූමි බ්‍රහ්මණං කෙල දේශනා කළේ මෙ තන්හාවි මිදන කෙනා කොයි තරං ශ්‍රේෂ්ට උතුමෙක්ද කියන කාරණාව පසක් කරමින් මෙන කාරණාව නිසා අපි හැම වෙලා එම කල්පනා කරන්න ඕෝන ලොවතුරා බුදුරජාණන් වහන්සේ ැරීම පිළිබඳව කරනු පැහැදිලි කරනකොට මොන තරන් අපූරුවට කරුණු කාරණා පෙළ ගස්වලා මෙ අත් හැරීම කියන ධර්මතාව අපිට කියල දුන්නද මහනින යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනන් මේ සංසාරි කෙරවල කරට යම් කෙනෙක් බලාපොරොත්තුව වවනන් මේ සංසාරෙන් එතරයන්ඩ යම් කෙනෙක් බලාපොරොත්ති වවන සසරින් ගිලිහිලා යඩ අ පුද්ගලයා මනවද කල යුත්තේ සසරින් මිදෙන්න්න ඉන්න කෙනා සංසාරෙන් විිදෙන්ඩ සුදුසු කෙනෙක් වගේ හැසිරෙන්ඩ ඕනේ ඒ කාරණාව කොහොමද ඒ කාරණාව තවත් විස්තර සහිතව ප්‍රකාශ කළුත් කොරිරූ සසර යමෙකුට මනාව අවබෝධ වෙනවද ඒ තිෙරිසං ලෝකෙ දුක හොඳ අධ්‍යනය කිරීමකින් දකිනවද සතර අපායේ දුක ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් අවබෝධ කරනවද අගේ කුණ බැඩි වැඩියෙන් කල්පනාවට ගැන්ටේ අංගේ කරුණු සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් යෙදෙන්න්න කියන කාරණාව නිරන්තරයෙන් භාගතන් වහස දේශනා කරනවා එහෙම නං ස දැහැවතුනිි යම් තැන ශෝකයක් තියෙනව නම් යම් තැනක බයක් තියෙනවා නම් ඒ තන් හා උපාදාන ඇති තැක්මයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධරාජ්‍ය ලබාගත්තර පස්සේ උන්වහන්සට ඇතිවෙච්ච ප්‍රීතිය උදාන වාකයකින් දේශනා කොට වදාලා ඒ උදාන කතාවේද මොකදද තියෙන්නේ එවදාන වාක්‍ය මංහිතන ඔබ හැමුවම දන්නවා එවදානවාකයක් තියෙන්නේ මෙ තන්හාව මේ සංසාරි මංකොයිතරන් ඇවිද දෙව්වද කාරණවි තන්හාාව කොයි තරන් මවම සංසාරය ඇවිදවද තන්හා බව පරිකීනං තන්හාව නැති කරපු කෙනා බවය නැති කරගන්නවා එනම් තන්හාාව නැති කරන කෙන භවේ නැති කරනව කියල කියහම ඒ කාරණාවම පැහැදිලි කරන්නයි මේ රුණත් අර ගණ්ඩුත් සහකළේ එන්න යම් කෙනෙක් මේ ඇලීම් ගැලීම් බැඳීම් තුළ හිරවෙලා වෙලිලා ඒඇලීම් ැඳීම් ගැලීම් මලින්වෙ වෙනකොට ඔහුට දැනෙන සතුට එයින් වංවෙන තාකල් ඔහුට දැනෙනවා අඩුයි අන්න ඒක නිසා තමයි විශේෂයෙන් සඳහන් කරන්න ලේදෙන්නේ මෙන මේ ඇලීම් යැලීම් බැඳීම් කියන ධරමතාවයන් කොයි තරන් මේ සසරමං ඇවිදෝ නවද භාගිතු වවශ්‍ය සඳහන් කරනවා අනඒක ජාති සංසාරං අනේක ජාතිවල මේ සංසාරී අනේක ජාති සංසාර සන්ධා විශසන් අනි විසං ගහකාරකං ගවී සන්තුූ දුක්කා ජාතිපුනක් වන ගහකාරකන් ගවී සන්තු මෙ සංසාරය නැමති ගෘහය කරවන්න ත්‍රන්සාරකන් ගවී සන්තු එයි මේ කියන්නේ ගහකාරක දිට්ටෝසිී ග හසිි කතා කරන සංසාරය නැමති මේගේ හදන තන්හාාව නැති උඹ මම දැක්කා මම හඳුන ගත්තා සසර නැමතිගේ හදන්නේ උඹයි කියලා අන්න එක නිසා මේ සසර දික් කරන තන්හාව කියන ඒ ධර්මතාවේ විසි දුරු කරන්න කටයුතු කරනවා. භාගිතුන් හ සඳහන් කළේ ඒ තන්හාාව මංගත් හැරිය.ඒ තන්හාවත් හැරපු නිසා මං අද පුදුමාකර සුවයක් විඳනවා. පින්නතින මේ ලෝකේ ජීවත්වෙන අපි තන්හාවිං සැපහොයෙනුවන්නේ සැනසීම තන්හාාව පදනම් කරගෙන හොයනවන්නේ. ඒ සැනසීම හොයන්ට නේද දිවාරාත්‍රී දෙකේ වෙහෙසෙන්නේ. අව්්‍ය වේලෙන්න්නේ ඒ සැනසීම වෙනුවෙන් වැස්සට තෙමෙන්න්නේ ඒ සැනසීම වෙනුවෙන් මෙන්න මේ පංචකාම සම්පත් එකතු කරගෙන ඒතුළින් සැනසෙන් අපි කල්පනා කරනවා. සැනසීම හොයෙනවා. රැස්කර කර සැනසීම හෝයෙනවා. නමුත් රැස් කරන තැන සැනසීම නෑ පින්නතුන අස්කරන තැනයි සැනසීම තියන්නේ. අත්හරින තැනයි සැනසීමතියන්නේ. ජීවිතය උත්සාහ කරලා බලන්න කියලකිීව එකයි. ටිකෙන් ටික ටිකෙන්ක් ටික නිදහස් වෙන්ඩෙ එක මොන තරං සැහැල්ලුවක් ද කිය විමසලා බලන්ට. යම් කාරණාවක් සම්බන්ධයෙන් එච්චර කාලයක් තිසේ මට වගකීමක් තිබුණ නං ඒ කාරණාවෙන් නිදහස් වෙනවාතෙක්ක මංගේ වගකින් සියල්ලෙම නිදහස් වගකම් මොලින් නිදහස් කියල කියෙන එක මොන තරන් සහනයක්ද පංචකාමීෙන් විදෙන්ට හදන කෙනෙකුට විතරයි එක සහනයක් කියලා පිනතනෙ දැනෙන්ට පටන්ගඩි. එ නැතුව පංච කාමේතුල ඇල්ිල ගැලිලා ඉන්න පුද්ලයට තව තාව ඒදේම රැස් ව්ඩෝ නෙමිසක් නිදහස් වේඩෝන කිය අදහසක් නෑඇන්නේ එක නිසා අපි මේ ලෝකෙට ආවිම පින්නතුනි මේ රැස් කරන දේවල් රැස් කරඩ නෙමේ මොනද රැස් කරන දේවල් රැස් කරන්ඩ නෙමේ කීවී අපි මේ ඇවිල්ල පංචකාමේ න රැස් කර කරෙන්නේ න් පංචකාමේ රැස් කරඩ නෙමේ ඇත්තටම අපි මෙහෙයාාවේ අතීත සංසාරඉදල මේ මොහොත දක්වා මරගෙනන මේ කෙලෙස් අත්හරින්ඩයි. කුසල් රැස් කරන්ඩයි මෙහයාාවේ අපිේ පංචකාමේ රැස්ර අපි මෙහෙය කුසල් රැස් කරන්ඩයි නවත් ආපු කාරණාව අපිට දැන් අමතක වෙලා නිතියන්නේ කාරණාව අමතක වෙලා කියන්නේ ඒ කාරණාව අමතක වෙලා කියල කියන්නේ සත්පුරුෂයෝ හම්බවනේ නැති නිසා අපි මේ ලෝකෙට ආවේ මොකටද කියන කාරණාව අමතක වෙනවා අපි එන්නේ වැඩි වැඩියෙන් පින්කන් කරගෙන අපි ෂය කරපු වැයකරපු පින්ටික රැස් කරගෙන අපහු හිටපු තැංවලට යන්ට ත් මැරිල උපදිනකොට ආවේ මොකටද කියල අමතක වෙන නිසා ආයෙත් සැරයක් ඕක මතක් කරල දෙන්න කල්්‍ය යාන මිත්තරය ඕනය අපිට හම්බ වෙන්ඩෝනි නමුත් මේ ජීවිතවල කල්ල්‍යයාන මිත්තරයෝ හම්බුණ මදිී අපිට නියම මග කියල දෙන්න කෙනෙක් හිටියේනෑ සමහර වෙලාවට අම්මතාත්තවත් ජීවිත දානය දුන්නට නියම මග කියල දුන්නේ ගතු වහස මව්පියන්ට උගන්න ලා තිබ දරුවට පෙන්නන්් ඕනේ මග මොකක්ද කියලා. පාපයෙන් බලක්වඩකීවා කල්ය යානමිත්‍රය ඇසුරු කරවඩ කිව්වා මේ විදියට යුතුකම් පහක් දේශනා කලාන්නේ. පිෙනතින පවෙන් බලක් වන්නේන. සමහර පව්වලිඉන්නම් වලක් වොනවා. ළමය හොරකං කරනවා කියලා දැනගත්තොත් හඟක් මව්පියවෝ. යට දඩුවන් කරනවා. ඇයි දඩුවන් කරන්නේ හොරකන් කරහම මේ ජීවිතෙෙන්ම හිරේ විලංගී වැටෙන්ඩ වෙනවා. හොරකං කන තැංවල අනික් මනිසුන්ට අහුනොත් ගුටි කණ්ඩ වෙනවා. මගේ දරු ආනුන්ගේ පොරු පහරවල්ලෝට ලක් වෙලා. ලේ සැරව පෙරාගෙන පාරයින වැටිලයි වා දැක්කාම මව්පියකුට ඇතිවෙන්නේ මොනතරන්නන් දුුකක්ද. අන්න ඒක හින්දා චි කාලිදල හොරකම කියන කාරණාව ළමයින්ගෙන් දැක්කොත් දඩුවන් කරලා තර්ජනය කරලා හොරකමින් ළමයි අතමුදනො. හැබැයි ළමයි ඇතිතරම් ප්‍රාණග හත කරනවා. මදුරුවෝ මරණ කූමි මරණව හූුණු කැරපුොත්තු මරණව තවත් නොයෙක් සත්තු මරනවා. මදරුව මරණ උපරන අපි දරුවන්ට ගෙනල්ල දීල තියෙනවා. විනෝදයවදෙසා. කද ප්‍රාණගාහතයෙන් ඒගොල්ලො සංසාරයම් ආදීනවයක් විඳිනවනං එක අපිට පේ නෑන අම්මට පේන්නෙත් නැ ආත්තට පේන්නෙත් නෑ එක තනියමම ඔහු බුක්ති විඳන දෙයක්. ඒ නිසා ප්‍රාණගාතයෙන් වලක්වන්නේ නෑ ැරුුණට පසේ ඕන දෙයක් වෙච්චායි වගේ. ඇැ හොරකමෙන් වලක්ක වනවා. මේ ජීවිත අප ඇස් පනපිට දුක් විදින වදකන්න කැමති නැති නිසා අප භාගිති ොහස්සේ හොන්තටු ගන්නන්ඩ දායාද බෙදල දෙන්න සුදුසු තැන්ගොලිින් ආවාහ විවාහ කරල දෙන්න කියලා මෞ්පියන්ට සඳහන් කළා. එනම් මේලෝකෙට ාවට පස්සේ පව මොකක්ද පින මොකක්ද. කළ යුත්ත මොකක්ද නොකළ යුත්ත මොකක්ද. හොඳ නරක මොනවද කියලා කියල දෙන්න ඕන අම්ම සහ තාත්තා. එතකොට ඒ දෙන්න තමයි මේ දරුවට ඉන්න හොඳම කල්්‍යයාන මිත්‍රය. ආගේ මඟ පෙන්වීමෙන් තමයි ඔහු මේ සමාජය තුළ යහපත් අයහපත්ද කියන එක තීරණය වෙන්නේ. ඔහු රටට සමාජයට ආදරේ කරනවද නැද්ද කියන එක තීරණය වෙන්න. මූලි කත්තිවාරමක පටන් ගණ්ඩුවේ. ඒම නැතිවුණ අපි හැමෝම ලොකු කරදර කම් කරලු ගොඩකට මුණපානවා. අන්නක නිසා පින්නතුනේ මේ ඇලීම් බැඳීම් කියන ධර්මතාවයන් හැම තැනම සත්ව සන්තානය තුළ සසරට මග එලි පෙහෙලි කලාා මිස සසලින් විදන තැනට මගේ හැදුවෙනයන්නේ. යම් කෙනෙක් ඇලීම් බැඳී මොලින් විදුනද. අත් හැරල දැම්මද අංවන් පුද්ගලයා කොයිතරං නිදහස්ද මහරහතන් වහන්සගේ ජීවිතය කොයිතරන් නිදහස්ද සක්විති රජක ම අතහැරල ෆැස් විහිදෙන ශරීරයක් තිබුණ යසෝදරා දේවින් වහන්සේ අතහැරල පැවිදි බව ලබාගත් අපේ භාගිතන් වහන්සේ ලොවතු රාබුද්ධ රාජ්‍ය මුදුන් පත් කරගන්න ලෝක සත්වයාට දේශනා කොට වදාලේම මේ ඇලීම් වැැඳීම්වොලින් නිදහස් වෙන්න කියලා. මාගන්දය සූත්‍රය නුතුවේ කාරණාවයි භාගිතන් වහසස්මතු කළ බමුණන භාගිතුන් වහසට බැන්න මිනිස්සුන්ට ඉන්ද්‍රියන් පාලනය කරන්න කියනවා කියලා නමුත් මින්නතින භාගිතුන් වහස කරුණු දත් කොළා අන්තිමට මාගන්දිියයට ප්‍රකාශ කළා මාගන්දිය මම විදිින සැපය මම විඳින්නේ පංච කාමයෙන් විදුනට පස්සේ සියල්ල අත් හැර ලගිහිල්ලා විවේකෙන් ලබාගත්ත ධ්‍යාන සුවය ප්‍රථමත් ධ්‍යාන සුවය දිවියලෝක සුවයට වඩා උසස් කියල දේශනා කරන්නේ. ප්‍රථමත් ධ්‍යානයේ දිවියලෝක සුවයට වඩා උසස්නම් එතනින් හාර්ථයන දියල මට්ටන් කොහොම ඇදද පින්නතුනි. ඊලකට පාගිතු වහසේ සඳහන් කරන්නේ. බ්‍රහ්මණය මම පංචකාමයෙන් මිදිල ඇලීම් බැඳීම්මලින් මිදිල මේ ලබන නිදහස අන්න අයට මං කොහොමද කියල දෙන්නේ නැතුවයින්නේ අත් හැරීමෙන් නිදහස ලැබෙනවා මිසා අත් හැරීමෙන් සතුට ලැබෙනවා මිසාක් අත් හැරීම තුළ සැනසීම තියෙනවා මිසා මේ එක් කිරීම රැස්කිරීම තුළ සැනසීම තියනවා කියල මං කාටවත් කියන්නේ කොහොමති කියලා භාගතුන් හසියනවා අ එක නිසා ඇත් හැරීම තුළ සැනසීමයි තියන්නේ එනම් රතිය කියනත් මේ පංචකාමීට තියන කැමැත්තෙන් බිදෙන්ඩෝනේ පංචකාමී තුළ හැසිරමින් පංචකාමී තුළ ඇලෙමින් ගැලිමින් අපි හොයන සැපය කොයි වගේද කියල භාගිතුන් වහස සඳහන් කරනවා තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනෙනවල්ලු හොඳ සතුට තුවාලි වටයට කහනකොට අපට සනී පයින්නේ. නමුත් කහලා ඉවර වෙනකොට ඒ සනීපෙත් තිවරන්නේ භාගිතුන් අහස දේශනා කරනවා මේ මිනිස්සු පංචකාමයත් එක්ක ගැලිගෙලි හොයන සතුට තියෙන්න්නේෙත් ඔන්න ඒයවගේ මහන්නේ කියලා. රෑදවල් වෙහෙසෙන්නේ අව්්‍ය බිමේ වැඩ කරන්නේ රෑලිවනකං නෙදි මරාගන්න රැකියාව කරන්නේ මොනවාගේ සැපයක් හොයන්නද තුවාලයක් වටේට නයාගෙන් කහනකොට දැනෙනවනන් සතුට අංගේවාගේ සතුටක් කොයන්න මේ මහන්සයෙන් අපරාධයක් අන්නේ එක නිසා මේ ආශ්්‍රවයන් ප්‍රහිණය කරන්න වීරය කරට ආශ්්‍රවයන්ගෙන් අතමි දෙන්න වීරය කරට අන්නවන් පුද්ගලයා සදාකාලික සැපයක් ලබනවා ඒ සැපය ලබන්නේ ඇලීමෙන් බැඳීමෙන් රතියෙන් කාමිෙන් විදුන පුද්ගලයා ඒකයි දේශනා කළේ රතියා විප්පමුත්හස්ස මේ රතියෙන් විදුනනං යම් කෙනෙක් නත්ති සෝකෝ කුතෝ බයන් ඔවුන්ට කොහෙන්ද සෝකයක් ඔවුන්ට කොහෙන්ද බයක් කියලා එන බයිං ශෝකයෙන් විදිලා දුකෙන් සන්තාපයෙන් විදිලා ලබාගත්ත මනුස්ස ජීවිතයට අර්ථයක් සපේලා කුල ජීවිතය පුරණවට වඩා කුසලේ තුළ ජීවිතය සන්තර්පනය කරලා මෙලව ජීවිතය සම්පූර්ණයෙන් කුසල්ලවලින් පෝෂණය කරලා දුගතියෙන් විදිල සුගතියට ගමන් කරලා අමා මහනිවනින් සැනසෙන්ඩ මෙන්න මේ ඇලීමෙන් බැඳීමෙන් නිදහස් වෙන්ද මේ බැඳීම් ඇලීම් තමන්ගි ජීවිතයෙන් තුරං කරගෙන භාගිතුන් වහසේ දේශනා කරපු ආකාරයෙන් ඇලීමෙන් බැඳීමෙන් ක්‍රමාණුකූලව නිදහස් වෙලා කවධහරි දවසක මේ ජීවිතෙන් සමුගන්නකොට මෙ සියලු බැඳීම් අතහැරලා කරගත්ත කුසල ධර්මයන් ආවර්ජනය කරගෙන මෙලවින් සමුගණ්ඩ අපිට අවස්ථාව තියෙනවනම් එක බොහොම වාසනාවන් අවස්ථාව ඇලිම් බැඳීම් තියාගන මෙැලවින් සමගන්නව කලක එක අවාසනාවන් අවස්ථාව ප්‍රේතලෝකයේ උපදින්ඩ නිරයලෝක උපදින්ඩ සමහල්ලට අවුරුදු කෝටි ප්‍රකෝටිකනං දුක්විදින තත්ත්යකට පත්තෙන්ට හේතුවක්. දෙනිසා පි තරුණ වශන්දල මැදියම් වයසිින්දල සැඳෑ සමේට යනකොට ක්‍රමාණු කූල ටිකෙන් ටිකෙන් අතමිදිලා තමන් දිහා බලාගණ්ඩ තමන් තමන්ත සාධහරණයක් කරගණ්ඩ මේ ජීවිතේ තමන් වෙනුවෙන් වෙන් කරගන්න කාලපරිච්චේදයක් හදාගණ්ඩ උත්සාහ කරල අන්සිියල්ල අතහැරල මෙලවෙෙන් සමුගණ්ඩ එවන් වූ වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කරගන්්ඩ භාගිතුන් වහන්සගේ කරුණාවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවීවා කියලා ආශිරුවාද කරනවා